තමයි වැදගත් අත්සලාමි මොකෝ ගජල්ලමි පිළිකුල් භාවනාව වැඩනවාද ඇසක තම්මා මේ තස්සාව කරන කාලේ එක අගයක් තේරුන්නේ කොටිම කිව්වොත් මට රස්සාව එපා වෙලා තිබුණේ හරි හරි ගජම්මලෝ දැන් ඒ කරදරේ ඉවරයිනේ මොකු ආපහු ලියුමක්වත් ආවා ඒ රස්සාවට එන්නේ කියලා රස්සාවට යන්න තම පරිස්සමෙන් ඉවර නැහැනේ සල්ලි නැතුව පිස්සු වැදිලා තියෙනවා ඔහේ රස්සාවට යන කාලේ නම් කිව්වේ ඒක හිඟන රස්සාවක් ගන්න හිඟන පඩියක් කියලා මේ කන්න රස්සාවට අගාරුව කරන්න එපා ඒ එකාතකට ගජම්මලියෝ ඔහෙට රස්සාව නැති වෙන එක හොඳයි රස්සාවගේ තේරෙන්නේ නැත්තේ දැන් තේලා තියෙන දිග මහත්තයෝ මේ වෙනකොටත් මගේ තන්තුරට කවුරු හරි අරන් ඇති හ්ම් එහෙම කරන්නේ කොහොමද ඔහිගේ වැඩ නැවැත්තුවා මිසක් සමූපෙන් ඔහිගේ රස්සාව නැති කරේ නෑනේ මොකෝදින් මත මූණ වෙනස් වුනේ නෑ මම මේ කල්පනා කරුවේ මේ තමන්ගේ යාළුවෙකුට මෙහෙම කරදරයක් වුණාම අපේ හිතර හරි නෑනේ මොනවද ඩිංගි මහත්මේ කියන්නේ අපි තුන් දෙනාගෙන් ස්ථීර රස්සාවක් කියලා තිබුණේ මේ ගජල්ලමයට විතරයිනේ ඩිංගි මහත්තයා සමූපේ රස්සාව ලැබෙයි කියලා හිටියොත් ඒක හරියන්නේ නැහැ හවු ජීවත් වෙන්න ප්‍රාය හොරපොල් හරි කඩන්න වෙනවා හොරපොල් කඩන්නේ එකපාරක් දෙපාරක් හොරගම් කළා රස්සාව නැති කරගත්තා දැන් ආපහු හොරගම් කරන්නේ යදන් ටි ඔහෙලත් එක හිටියොත් එහෙම මේ අපිත් ඉවරයි. අන්න ගියා. ඉරි සාරේ බුලත්ියට අවිලින් ගියෝ. හා ඉහි වාත්තේ. මොකෝ මේ අවිලා. අනේ ඔහෙ මක්කයි මේ කතා කරන්නේ. අපිට ඔහෙව හම්බෙන්න වෙලාවක් ඕනේ. ඒකයි. මේ ඒ කියන්නේ අවිලින් ගියෝ. මට පොඩි උදව්වක් ඕනේ. මොකද්ද අපේ අපේ ඩිංගි මහත්තයට ඕන උදව්ව මේ එන්නකෝ පොඩ්ඩක් මේ එත උදේට හොඳ වයින් ලොකු කිරි හට්ටියක් ඕන මට එත උදේට නේ හරි දෙන්න ඒක නෙමෙයි ඩිංගි මහත්තු අර මොකටද ඔහෙට කිරි හට්ටියක් අබලින් ගොයියෝ මගෙන් අඳුරන යාළු මහත්තයන් කෙනෙක් ඉන්නවා. එහෙට මේක ගෙනින් දීලා රස්සාවක් ඉල්ලගන්න. දිවි මාතර රස්සාවක්. ඇත්තලාමයි වැරදි මිනිහට කියවුනේ. දැන් මොකද කරන්නේ? ඩිංගි මහත්තයා එක පාටම ගොළුනේ නෑ එහෙම එකක් නෑ හරි අපිට මොකටද අනුන්ගේ කුණු මං දෙන්නම්කෝ කිරි හට්ටියක් එන වරද්දන්න එපා හොඳේ මං ගින් එන්නම්කෝ හිතන්න ඇති මාව ගොනාට අන්දත් පස්සාවට යනවා නම් කියයි මේෙන් කියලා හොඳයි මං හොයාගන්නකෝ ඇත්ත නැත්ත ඇයි අබිලෙන් ගොයි ඇවිල කිව්වේ නැතේ මයි යන ගමන ඇයි මන්ත්‍රීතුමාවත් හම්බෙන්නේ යනද අබිලින් නම් ආවා ඇවිල්ලා කිරි බෝතල් දෙක දුන්නා ආපහු ගියා මොකද කිව්වේ ඩිංගි මහත්තයා කියන්න කැමති නම් නොකිය ඉන්න. අපි නිකන් මේ මනුස්සකමට ඇහැව්වේ. මේ ඩිංගි මහත්තයා කෙසෙල් කෙන් ගෙනියන්නේ නැති? කෙසෙල් කෙන් නම් ගන්න ඕන. මේවා මේ කනාඩු වෙච්ච කෙසෙල්නේ. ඇයි හදන්නේ වැඩ ගතනට ගෙනියන්න පුළුවන්ගේ? ඩිංගි මහත්තයෝ
කේල් ගැඩි එපා නම් හොඳ තැනකින් ගිහින් අරගන්න. නිකන් මේ උදේ පාන්දර අපේ ඇඟේ ලේ රත් කරන්න නැතුව. ඔකට කේන්ති ගන්න එපාමිනේ. කේල් ගැඩි හොඳ නැති නිසානේ හොඳ නැහැ කිව්වේ. ඩිංගි මහත්තයා යන්නේ ගමේ තැනකට නෙමෙයිනේ. ඉතින් යන ගමන් ඔය හොඳ තැනකින් හොඳ කේල් ගැඩි ආයෝදයක් අරන් යන්න. ආ අපේ කිසි තරමක් නැහැ. මේකත් ගෙඩියක් තමයි. හැබැයිතම ගජන්ලා මේ ඕ අපිටත් නොකිය ඩිංගි මහත්තයා කොහෙද ගියේ? ඔහෙ දන්න ටිකම තමයි මාත් දන්නේ. ඩිංගි මහත්තයා රස්සාවක් හොයාගෙන යාළුවෙගේ දිහා ගිහිල්ලා. මෙච්චරකල් නොහිටි අපි නොදන්න ඔය යාළුවා කවුද? සමහරලාට අපිට අඳුල්ලා දෙන්න අකමැති යාළුවෙද්ද කවුද දන්නේ? මං කියන්නේ මේකයි. අපි තුන්දෙනා යාළුවෝ නම් අපි නොදන්න යාළුවෙක් කොහෙන්ද ඩිංගි මහත්තයාට? ඔන්න ඒ කතාව නතර දාන්න. මේ අපි ටේක අප් බොන්න යන්න කෝපි කඩේ පැත්තේ. ඒ බොන්න? ඔව්. දීවිලායි. නැතුව. රාවොන්න නම් හරි ආසයි නේ. රෙවුලර් රෙවුලර්. මේකනේ මහත්තයෝ. ඔතන රස්සාවක පුරප්පාඩුවක් තියෙනවානේ. පුරප්පාඩුවක් තියෙන එක නම් ඇත්ත. ඔතන රස්සාවක පුරප්පාඩුවක් තියෙනවානේ. පුරප්පාඩුවක් තියෙන එක නම් ඇත්ත. ඒත් ඔයාලට පුළුවන් එතන වැඩ කරන්න. දීලා බලන්නකෝ මහත්තයෝ. මට බැරි නම් වෙන අය වගේ තනතුරු ඉල්ලගෙන ඉන්නේ නැහනේ. මට කරන්න බැරි ප්ලේන් වලයි නැව් වලයි රස්සාව විතරයි. මොකෝ හදිසියක් වුණොත් අතරමඟ බහින්නේ. හරි. මං ඔයාලට තනතුරු අදලා දෙන්නම්. හැබැයි එක පොරොන්දුවක් උඩ. අයියෝ මහත්තයෝ. එක පොරොන්දුවට පොරොන්දු 10ක් වෙන්නම්කෝ. මොකෝ මේ වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන්න ඕනේ කියලා කොයි සක්කරේ පොතේ තියෙන්නේ? වීලු නෙවෙයි. එතන වැඩට එන්න. හැබැයි මේ ස්ථිර රස්සාව නෙවෙයි. ස්ථිර කරන්නේ ඔයාගේ වැඩ අනුව තමයි. ඩිංගි මහත්තයා නම් රස්සාවල් හොයනවලු නේ. ගජල්ලා මට රස්සාවක් හොයාගන්න ඕනේ කමක් නැද්ද? අප්පෝ නෑ සමිනෝන. ඩිංගි මහත්තයාට නම් රස්සාවල් හොල දෙන්න යාළුවෙක් ඉන්නවලු නේ. මට රස්සාව ලැබෙන්න වරිස්සන ඉවරෙන්න එපාය. හරි හරි. කඩේට වෙලා ධාන්‍ය දැද හිටියොත් නම් පරීක්ෂණ ඉක්මන් වෙන එකක් නෑ. ඒක නම් ඇත්ත. මේ ගජල් ළමයා හොයාගන්න තියෙන අමාරුව. කී සැරයක් එහාට මෙහාට ගියාද? ඒක ඔහේගේ මෝඩකමනේ. ගජන් හොය හොයා යන්න නැතුව ලියමන ගෙදෙට දුන්නා නම් ඉවරයිනේ. ඒකනේ නිකන් වැඩවවා ගන්නවා මේ. මෙයා අවුරුදු ගානක් ලියුම් බෙදුවලු. සුගතං ගොයියෝ නොදන්න දේවල් වලට කට නොදා ඉන්න. ගජන් ළමයා කියලා තියෙනවා සමූපෙන් ලියුමක් ආවොත් එයාගේ අතටම දෙන්න කියලා. මෙන්න ඒකයි මෙච්චර මහන්සි වුනේ. බොහොම ස්තුති බොහොම ස්තුති. සමිනෝ දානකොන තේකක් අපේ පියුම් මාමට. සොමිනෝ නෝ තේකක් නම් බොන්න ඕන. ඒත් මගෙන් සල්ලි ගන්න. මොකද රාජකාරී කරනකොට හැමෝටම උදව් කරන්න කියලා තියෙනවා. හැබැයි තේකක්වත් බොන්න එපා කියලාත් කියලා තියෙනවා. මේ ඔය තේක හරි එකක් බිව්වම මොකෝ පියුම් මාමේ? ඔය කැමැත්තනේ. හා බොන්න 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 බොන්න. මේ 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 ඒ ලියුමේ මොනවද ලියලා තියෙන්නේ කියලා බලනවා. ඉන්න ඉන්න ඉන්න. ආ ගජන් ළමයා. ඈ. ඕක රෙජිස්ටර් ලියුමක් මෙන්න මේක අස්සම් කරලා දෙන්න. එතනනේ. ආ. හරි 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 හරි. හරි. පරිස්සමෙට එන්න කියලා. විනය පරිස්සමෙට එන්න කියලා. කුරුමයි කොහෙද පොඩ්ඩේ? පොඩ්ඩේ දැනෙප නැහැ. උණ ගෑයිලානේ. අද එන එකක් නැහැ. ගෙදර පොඩි වැඩ වාගයක් තියෙනවා. මං ආයේ පොඩ්ඩේ එක්ක යන්න කියලා. ඒක නෙමෙයි කිරණ මහත්තයෝ. අපේ ඩිංගි මහත්තයාට අලුත් රස්සාවක් හම්බෙලා ගියලු. රස්සාවක් නම් මන් දන්නේ. ජැන්ඩි පහට ඇඳලා ගියා. ජැන්ඩි පහට ඇඳගෙන ගියාට හොඳ රස්සාවක් නම් වෙන්න බෑ. කුරුම්මාම කොහොමද එහෙම කියන්නේ? හොඳ රස්සාවක් නම් ඔය ඩිංගිගේ තියෙන මාන්නේ හැටියට නොකිය ඉඳීද? ඒක ඇත්ත තමයි. මට ඔය ගැන කල්පනා වුන්නේ නැහැ නේ. අපි තින්නේ මේ ගමේනේ.
බලව මොකද වෙන්නේ කියලා. කාලම නිදාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඔය පිටිකෝණේ ටිකයි සීනිකෝණේ ටිකයි ගසලා පිළිවෙලකට අඩු කරලා තියෙනවා. මාතේව පුරුද්දට වගේ ඉඳගත්තා නින්ද ගියා. මේ මොන මාතේ මේ අපරස් කරන්නේ කිව්වේ? ඔය තියෙන පිටිකෝණේ දෙක තුන ගසලා පිළිවෙලකට අඩු කරලා තියන්න. මම කියන ගම් ඉන්න එපා මොනවද තියෙන්නේ කියලා හොයලා බලලා වැඩ කරන්න. හක්ටි මොන මිනිස්සේ කොලේ? ඇඟ හැමතැනම පිටි. මේ මදුර මේ හැමතැනම පිටි වලින් විනාශ වුණා. ඇයි මාතෝ කිව්වේ මට මේව ගසලා නවන්නේ කියලා? මිනිස්සු ගසන්න කිව්වේ මෙතන නෙමෙයි. ඒක අරගෙන එළියට ගිහලා හිමින් සැරේ ගසලා ගෙනල්ලා අඩු කරලා තියෙනවා. හිමේ කිව්වේ? එහෙමයි තමයි. මේ මම දැන් හෙඩ් ඔෆිස් එකට යනවා. ඔව්. මම ගිහින් එනකන් මේක හොඳට බලා කියාගෙන ඉන්න ඕනේ. හරිද? මහත්වේදී මේ පිටි හැමයන් මේ මෑගේ හැමතැනම නේ. ඔහොම යන්න පුළුවන් ඈ. කමක් නෑ. මං යමින් ගමන් ගෙදරට ගිහිල්ලා නාගෙනම හෙඩ් ඔෆිස් එකට යනවා. ඒක මිසක්. මේ හරි හරි මං ගසලා සුද්ධ කරලා තියන්නම්කෝ. මම නැති වෙලාවට ඔව්. මේක හොඳට බලා කියාගන්න ඕනේ. හා හා. මේක සමුංගේ දෙයක් වගේ බලා කියන රාජකාරි කරන්න ඕනේ. ආ මහත්තයා හැම වෙලේම මෙතන ඉන්නත් බෑනේ. ඔව්. හරි හරි. අපි දෙන්න මහත්තයෝ මේක සහයෝගයෙන් කරගෙන යමු. නෑ. හරි. හරි නะ මං ගිහිනේනවා. හා හා හොඳයි හොඳයි. හරි හරි. දෙන්නම් මගේ මැණික දෙන්නම් මගේ මැනිකා ගෙදර ගොහින් පෙනිවරකා ගෙදර වෙයි පෙනිවරකා පෙනිවරකා නංගියේ බඩු ගන්නෙයි මොනවද දන්නේ ගන්න ඕන සමූපෙට ලස්සන අයියා කෙනෙක් ඇවිල්ලායි කියලා ගෙදලගදි කෙල්ලෝ ටික කතා වුනේ අයියා ගැන නේද ඇත්තේ මේ නංගියේ ඔයාටත් මාව ලස්සනට පේනවයි දාඩිය දාලා මහන්සි වෙච්ච හින්දා දැන් නම් පොඩ්ඩක් ඇතයි වගේ. මට දෙන්නකෝ සීනි 500යි පරිප්පු 500යි. ආ හා යා. මේක 22ද කොහෙද මේක? 28ද කොහෙද? දෙකම එකතු වුණාම කීයදයි ගාන? ගාන නගෝ ගෙනාවු ගාන මදිය? කමක් නැහැ තියෙන ගානක් දෙන්න. මේ මේ සාම ඔයාගේ නමවත් කිව්වේ නෑනේ. මේ පොඩි ගානක් අඩුයි. ආයි තාපු වෙලාවක දෙන්න. මගේ නම සුමනා.